නුඹලා කිසි රූපාකාරයක් දුටුවේ නැත එබැවින් නුඹලාම දුෂ්‍ය කරගෙන පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ ආකාරයවත් පොළවේ කිසි මුර්ගයෙකුගේ ආකාරයවත් ආකාශයේ පියාසර කරන පියාපත් ඇති කිසි පක්ෂියෙකුගේ ආකාරයවත් භූමිය පිට බඩගා යන කිසි සතෙකුගේ ආකාරයවත් පොළව යට ජලෙහි ඉන්න කිසි මිනිසෙකුගේ ආකාරය මත්සෙකුගේ සෝරි සමා වෙන්න කිසි මත්සෙකුගේ ආකාරයවත් යන මේ koi රූපාකාරයකට නුමුත් සමාන වූ කැපූ රූපයක් සාදා නොගන්න හැටියටද නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවියෝ යාවේ වහන්සේ කොටස් කර දී තිබෙන ඒ දේවලට නමස්කාර කිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේශම් යල්ලා පොඩක් මොකද්ද කියන්නේ පුංචි අධ්‍යක්ෂකයෙක් කියන්නේ දැන් මම ඔබට කිසි දෙයක් කරන්න කියන්නේ නැහැ ඔබට කියන්නේ ආත්මයන් වහන්සේගේ හඬ හඬ විතරයි හැබැයි මට මේ ළඟදී මගේ ජීවිතයේ අත්දැකීමක් මම කියන්නම් ආත්මයන් වහන්සේ ඔබට මේක තුල කතා කරනවා නම් ඔබ ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් අහලා ඔබ ඒකත් එක්ක ගනුදෙනු කරන්න කිසි මේක කරන්න හෝ නොකරන්න කියලා මම ඔබට කියන්න යන්නේ නැහැ දැන් මේකේ අපි දසපනත දන්නවා කී දෙනෙක් දසපනත දන්නවද කටපාඩම් දන්නවද මොකද්ද පළවෙනි පනත මාර අන් දෙවිවරු තට ඇතුව නොසිටුව දෙවෙනි පනත මොකද්ද කැපූ රූප කෝ උඩ අහසේවත් දැන් අපි තව ටිකකින් මේක මේ කොටස ආයි කියවනවා නමුත් මේ මේ වෙලාවේ මගේ සිතට ආපු නිසා මම කියන උඩ අහසේවත් පාත පොළවේවත් පොළවෙන් යට ජලයේවත් තිබෙන කිසිම දෙයකට සමානත්වයක් රට සාදාන ගනුවා මොකද්ද කියන්නේ මොකද්ද කියන්නේ පළවෙනියටම උන්වහන්සේ කියන්නේ උඩ අහසෙවත් පාත පොළවේවත් පොළවෙන් යට ජලයේවත් තිබෙන කිසිම දෙයකට සමාන දෙයක් හදාගන්න එපා දැන් මෙතන ඒක විස්තර කරනවා මොනවද කියන්නේ මෙතන කිව්වා 16 වෙනි පදේ කියනවා පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ ආකාරයවත් ඒ කියන්නේ පුරුෂයෙක්ගේ රූපයක් කාන්තාවකගේ රූපයක් ස්ත්‍රියකගේ රූපයක් කිසි මුර්ගයෙකුගේ රූපයක් පක්ෂියෙකුගේ බඩගා යන සතෙක්ගේ මත්සෙකුගේ හෝ කොයි රූපයකටවත් සමාන වූ කැපූ රූපයක් පොඩ්ඩයිනේ ඔව් ඊට පස්සේ මොකද කියන්නේ සදා පළවෙනියෙන්ම දෙවියන් වහන්සේ කියනවා නමස්කාර කරන එකක් ගැන උන්වහන්සේ කියන්නේ ඉස්ලාම් කියන්නේ මොකද හදාගන්න දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි කොච්චර ඒවා හදාගෙන තියනවාද 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 නැද්ද තියනවා කොයි තියෙන්නේ ගෙදර තියනවා නේ ගෙදර තියනවා නේ අර අපි කියනවා අපේ ගෙවල් වල තියනවා ආ මොනවද තියෙන්නේ අර ලස්සනට තියන්න අර රාක්කවල සිතුරු බාන මනුෂ්‍ය රූප දැන් මගේ ගෙදරත් තියෙනවා මම මේ දැන් ඔබව වර්ධඩපත් කරනවා නෙමෙයි මම ඔබට පෙන්වන්නේ දෙවියන් වහන්සේ කියලා දෙන දේ මොකක්ද කියලා දැන් ඔබට කියන්නේ මම ගෙදර ගිහලා ඔක්කොම විසි කරන්න නෙමෙයි ඔබ අහන්න අර මිනිහා ස්වාමිනී අර කක් කිව්වා දැන් ඒක මම මොකද කරන්න කියලා නේ උන්වහන්සේ පළවෙනියට කියන්නේ හදාගන්න එපා හදාගන්න එහෙම හදාගත්තා දැන් මගේ ගෙදර තියෙනවා මගේ විවාහ සංවත්සරයේට සමහර අය තෑගි දුන්න ලස්සන පිරිමියා දෙන්නෙක් ඉන්නවා
කපල් මේක එලියට ආවේ මේක මේ ළඟදී තමයි උන්වහන්සේ පෙන්වන්න ගත්තේ මේක ආවේ මේ සබත් පාසලේ ඉගෙන ගන්න දරුවෙක් ගෙදර ගිහිල්ලා තමන්ගේ තාත්තට කියලා තිබුණා මොකද එයා ගාව තියෙන ඕස්ට්‍රේලියාවෙන් එවපු මොනවාද ඕස්ට්‍රේලියාවෙන් එවපු ඉතාම වටිනා පුරාවිද්‍යාත්මක වගේ වටිනාකමක් තියෙන අර ඒගොල්ලන්ගේ ඇබෝජිනියන් වරු ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ පිළින්තූරය ඉතින් මේ සහෝදරයා මේකට හරිය ආසයි මොකද බොහොම වටිනවා බොහොම මිල අධික ටැග්ගක් ඔහුට ඕස්ට්‍රේලියාවෙන් එවපු ඉතින් මේ සබත් පාසලේ දරුවා ගෙදර ගිහිල්ලා තාත්තට කිව්වලු තාත්තේ දෙවියන් වහන්සේ කියනවා මොකද ද්විතිය කතාවේ තව ඉස්සරහට යනකොට කියනවා ඒකක් හදාගන්න රහතින් හරි තියන් ඉන්න එක්කෙනාට ශාප වේවා කියලා ඒ නිසා තාත්තේ වා දන්නවද ඔය රූප තියාගෙන ඉන්න එක ශාපයක් කියලා ඉතින් මම මේ ඔව් ඇවිල්ලා මට කිව්වා මල්ලි මාරේ වැඩි වෙලා තියෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේක මගේ කොල්ලා මෙහෙම කියනවා ඔයා මොකද හිතන්නේ මං කිව්වාදී ඔයා එකට නමස්කාර කරනවද මං ඇහුවා ඔහුගෙන් ඔයා එකට නමස්කාර කරනවද ඔකනේ මම නමස්කාර කරන්නේ ඒක මිල අධික එකක් ඒක වටිනවා ඉතින් මං ඒක ආරක්ෂා කරනවා හැබැයි මං ඒකට නමස්කාර කරන්නේ නැහැ තියේ වෙලාවේ පාස්වෙනී හාලුත් පාස් මැක්ස්වෙලුත් හිටියා මං ගෝ මම නම් හිතනවා ඒක එහෙනම් අවුලක් නෑ කියලා හරි එහෙමද මම ඔබට කිව්ව විදිය මං අවංකව ඔබට කියන්නේ මං හිතනවා ඒක අවුලක් නෑ කියලා අපි යංකො ගිහිල්ලා ආමුගෝ මේ දේවදාසයෝ දෙන්නගෙන් මොකද ඔබ ඒක ගැන හිතන්නේ ටින් එදා මේ පාස්වස් දෙන කතා කරලකෝ මොකද්ද කියන්නේ උඩ අහසේවත් පාත පොළවේවත් පොළවෙන් යට ජලයේවත් තිබෙන කිසිම දෙයකට සමානක්යක් තට සාදා නොගනව. ඉස්ලාම කියන්නේ දෙවියන් වහන්සේ මොකද? සාදා ගන්න එපා කියලා. එහෙනම් මේක හදපු එකක්ද? ඔව්. කවුද? ආ මේ මිනිස්ස රූපයකට සමානව අඹපු එකක්. එහෙනම් දෙවියන් වහන්සේ කියන දේ කරන්න කියලා කිව්වා. හැලෙලූයා. හැලෙලූයා. දැන් ඒකයි ද මටත් ඒක එච්චර දැනিলা තිබුණේ නැහැ මගේ ආත්මයට හැබැයි උන්වහන්සේ මේ සවස් පාසලේ දරුවෙක්ව පාවිච්චි කරා අපිව උන්වහන්සේගේ සැබෑව පෙන්වන්න ඒ නිසායි අද මම ඔබට කිව්වේ ඔබට උන්වහන්සේ කියන දේ මොනවද කරන්න ඕනේ ලියන්න කියලා ඒක දරුවෙක් හෝ වේවා වැඩිහිටියෙක් හෝ වේවා කවුරු වුණත් උන්වහන්සේ කියන දේ උන්වහන්සේට කියන්න ඕනේ දේ උන්වහන්සේ කතා උන්වහන්සේ කියනවානේ අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මාංශ කෙරෙහි වගුරවනවා නුඹලාගේ පුත්‍රයෝ දුවරු මොනවද කරනවා කියන්නේ නාගත වාක්‍ය කියනවා දෙවියන් වහන්සේ ඔවුන්ගේ මුඛේ පාවිච්චි කරන්න යනවා ඔවුන්ව පාවිච්චි කරන්න යනවා කියලා දැන් අපි දැක්ක දෙවියන් වහන්සේගේ ආණ්ඩයසීම පාඩමේනේ ප්‍රැක්ටිකල් කරනකොට දරුව කොච්චර පහදිනව දෙවියන් වහන්සේගේ හඬ ඇසුවද කියලා. ඉතින් ඒ නිසා මේක මේ මෑතකදී උන්වහන්සේ මට මට අඟවලා දුන්න දෙයක්, පෙන්වලා දුන්න දෙයක්. තාම මම කීකරු වෙමින් යනවා. තාම කී සම්පූර්ණයකට කීකරු වෙලා නැහැ. තාම කොටස් මොකද සමහර ඒවල එක තියෙන මේ මොකද? ආසාව වැඩි. ඉතින් ඒ නිසා අද මම ඔබට කියන්නේ නෑ ගිහිල්ලා ගෙදර දින ඔක්කොම අයින් කරන්න කියලා. ඔබ අහන්න ස්වාමිනි ඔබ වහන්සේද මේ වචනේ කියන්නේ කිව්වේ? ඔබ වහන්සේ මට මොකද්ද කරන්න කියන්නේ? මම කැමති ඔබ වහන්සේට. ඊපස්සේ